පෙනෙන වැඩි මේ මල අපි දැන් බලමු මේ ආකාරයේ මල් කොහොමද හදාගන්නේ කියලා. ඔබට මුලින්ම අවශ්‍ය වෙනවා ත්‍රිකෝණික මේ ආකාරයේ මල් පෙති කපාගත්ත બ્લોක් එකක්. A4 කොලයක් අරගෙන මෙහෙම ওই පෙති ප්‍රමාණයට නවා ගන්න. නවාගෙන එය A4 කොලයේ පිටපත් කරන්න. මුළු A4 කොලයක්ම මේ ආකාරයට නවලා ඔබ ඇඳගත්තොත් ඔබට මේයින් මල් 10ක් පමණ හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒක කතුරක් අරගෙන කපා ගන්න. ඔබාර හැඩතල ආකාරයට ඇඳගත්ත ඒ ත්‍රිකෝණ කෑලි මේ ආකාරයට කපා ගන්න. ඊට පස්සේ මේ ආකාරයට හීනි තීරු කපා ගන්න. අනතුරුව කතුරෙන් ටූල් කරගන්න. එවිට ඔබට මේ ආකාරයට හැඩ වෙලා පෙති ලැබෙනවා. දැන් ඔබට කරන්න තියෙන්නේ ගම් ටිකක් අරගෙන පෙත්තෙන් පෙත්ත ඔබට අවශ්‍ය ප්‍රමාණයක් පෙති 15ද 20ද ඒ ආකාරයට රවුමෙන් රවුමට මේ ආකාරයට අලව ගන්න. මෙහෙම පෙති අලෝගත් අලෝගෙන අවසානයේ අපිට මේ වගේ මල් ලැබෙනවා. ඔබට කාඩ් නිර්මාණය කිරීමේදී මේ මල් භාවිතා කරන්න පුළුවන්. මේ මැද්දට මලේ පාටට හරි ගෝල්ඩ් කලර් එකකින් හරි මේ ආකාරයේ චූටි සීක්වින්ස් ගෙනල්ලා අලෝ ගන්න පුළුවන්. එතකොට මලට අලංකාරයක් ලැබෙනවා. ඊට පස්සේ අපි බලමු ඔබට මම ඉස්සෙල්ලා වීඩියෝ එකේදී කියලා දුන්නා මූලික හැඩතල කිහිපයක්. ඒ මූලික හැඩතල කිහිපයෙන් මල් හදාගන්නේ කොහොමද කියලා. ඔබට මතක ඇති මම ඔබට මූලික හැඩතලයක් කියලා දුන්නා ටියර් ඩ්‍රොප් කියලා. ඒක මෙහෙම ඇඟිලි තුඩු වලින් අල්ලලා හැඩ කර ගැනීමක්. අපි මෙහෙම ලූස් කොයිල් එක හදලා එහෙම හැඩ කර ගන්නවා මුලින්ම. ඔබට මතක ඇති මම කිව්වා ලූස් කොයිල් එක හදලා ටික වෙලාවක් ගම් වේලෙනකන් තියලා තමයි මේ හැඩ කර ගැනීම කරන්න ඕනි කියලා. ඔබට අවශ්‍ය ප්‍රමාණයක පෙති දාන්න පුළුවන්. අපි බලමු මල කොහොමද හදාගන්නේ කියලා. ඊට පස්සේ කොයිල් එකේ මැද්දට මෙහෙම ගම් ගාලා අපි මලක් නිර්මාණය කරගන්නවා. ඔබට කැමති ආකාරයට නිර්මාණය කරගන්න මලේ පෙති 5ද 6ද ඔබේ උවමනාව මත තමයි නිර්මාණය වෙන්නේ. මේ ආකාරයට කරගන්න පුළුවන්. ඔබට පුළුවන් එයට එහි මැද්දට මේ ආකාරයේ තනි සීක්වින්ස් එකක් හරි මේ ආකාරයට අලෝ ගන්න පුළුවන්. නැත්තම් මේ ආකාරයට පටියක් අරගෙන ටයිට් කොයිල් එකක් හදලා ඒක මැද්දට අලෝ ගන්නත් පුළුවන්. නැතිනම් මල හදන්න
කලින් ටයිට් කොයිල් එක අලවලා මලේ පෙති ඒ වට අලවන්නත් පුළුවන්. අපි බලමු ටයිට් කොයිල් එක හදලා කොහොමද ටයිට් කොයිල් එක වටේට මල අලවන්නේ කියලා. අර වගේම ටියර් ඩ්‍රොප්ස් හදාගන්න. හදාගෙන ගම් ගාලා ටියර් ඩ්‍රොප්ස් එකේ තුඩ පැත්ත නෙවෙයි අනිත් පැත්ත ටයිට් කොයිල් එකට හේතු කරගන්න. ඒ ආකාරයටත් ඔබට අලංකාර මලක් ලබා ගන්න පුළුවන්. ඔබේ නිර්මාණශීලීත්වය මත විවිධාකාරයේ මල් හදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ටියර් ඩ්‍රොප් වලින් දෙයාකාරයකට හදාගත්ත මල් වර්ග දෙකක්. අපි දැන් බලමු මර්කියුස් හැඩතලයෙන් කොහොමද මලක් හදාගන්නේ කියලා. ලූස් කොයිල් එක අරගෙන අර විදිහටම දෙපැත්තෙන් අල්ලලා මර්කියුස් හැඩතලේ හදාගන්න. එයට පෙති 7ක් 8ක් අතර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. එයටත් ටයිට් කොයිල් එක ඇතුව හරි නැතුව හරි අපිට පුළුවන් මල් නිර්මාණය කරන්න. A4 පටියෙන් භාගයක් විතර අරගෙන ටයිට් රෝල් එකක් හදාගන්න. ඊට පස්සේ ඔබ හදාගත්ත මර්කියුස් හැඩතලේ මේ ටයිට් කොයිල් එක වටා මෙහෙම අලවගන්න. මේ හැඩතලය මම කියලා දුන්න ආකාරයට දෙපැත්ත කර්ව් කරලා ඔබට ලස්සන මල් හදාගන්න පුළුවන්. ඔබට කැමති ආකාරයට මේ හැඩතලය ප්‍රයෝජනයට ගන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත මල් වර්ග ටික. මේ ටියෝ ඩ්‍රොප්ස් වලින් කරගත්ත මල් ටික, මර්කියුස් වලින් කරගත් ටික. මේ අපි පෙති කපලා අලංකාරව හදාගත්ත මල් වර්ග ටික.